दिशा पाडम तीन में ये साथी पाडम हरिमलेसी नेद किलोग्राम सहाय ग्राम बारमेनिम एक पालवेरी कोटस ने देवनी कोटस आप तीनों ताऊ आई दें दिशा पाडम तमें आदती है ने मेरे को लेकिन आप इतने निदुरे टे यार ना मेरा वाह දැන් මිදුරට යන්න බෑ අපි මිදුරට ගියා කියලා හිතාගෙන මේ වැඩේ කරමු හරි ඉස්කෝල දිනා අපි මිදුරට යන්න ඕන මිදුරට ගිහිල්ලා මොකක්ද කරන්නවද මුලින්ම කරන්නේ මුලින් පුතේ හොයාගන්න ඕන එක තැනකට ගිහිල්ලා අපි කට්ටිය හැමෝම එක තැනකට ගිහිල්ලා ඉරපා යන්නේ මොන දිශාවෙන්ද කියලා මොකක්ද හොයන්න ඕන ඉරපා යන දිශාව දැන් දෙ වගේ පාඩම නැගෙනහිර පටන් ගන්නෝ ඉරපායන දිශාව නැගෙනහිර අවුලනේ ඔයාලේ පොතක නම නැගෙනහිර ඒක තමයි නැගෙනහිර නැගෙනහිර පොතේ අහනවා නම් අපි නැගෙනහිර මේ පැත්තෙන් තමයි ඉරපායන නේද මම මේ කියන්නේ පොතේ හරි ආසේ නෙවෙයි පොතේ නම් මේ පැත්තෙන් ඉරපායන ඔයා අහන්නේ බලන්න හරි එහෙනම් අපි ඒ දිශාවට අපි කියනවා මොන දිශාව කියලාද නැගෙනහිර තා මොන දිශාවද නැගෙනහිර ඔව් නැගෙනහිර දිශාව ඔන්න අපිට ඒ පැත්ත නම් කරන්න පුළුවන් නැගෙනහිර ඊරු නැගෙන දිශාව නිසා තමයි ඒකට නම වැටලා තියෙන්නේ නැගෙනහිර කියලා නේද ඉර කියන්නේ ඉර හරි ඊරු නැගෙනවා හොඳයි දැන් නැගෙනහිර පැත්තට යම් කෙනෙක් හැරුණොත් නැගෙනහිර පැත්තට හැරුණොත් ඔන්න සර හැලින්නේ නැගෙනහිර පැත්තට හරි හිරු නැගෙන දිශාවට දැන් මගේ මෙන්න මේ අත මේ දකුණු අත තිබෙන්නේ නේද දකුණු අත තිබෙන්නේ මොන දිශාවෙන්ද දකුණු දිශාව දකුණු දිශාව දකුණු දිශාව මෙන්න මේ ළමයාගේ ඔළුව හොඳේ දකුණු දිශාව ආයේ මේ පේන ළමයාගේ ඔළුව මෙන්න මේ අත නෙවෙයි මෙන්න මේ අත දිශාව මේ අත මොන දිශාවෙන්ද තියෙන්නේ මේ කියන්නේ මේ දකුණු අත තිබෙන දිශාව මොන දිශාවද පුතේ නැගෙනහිර දකුණු දකුණු දිශාව දකුණු දිශාව අන්න හරියි ඔන්න දැන් ආයිමත් අහගෙන ඉන්න අපි මිදුරට ගිහිල්ලා මොකද කරන්නේ සර් ඉරු නැග ඕ ඔකියන් නැගෙනහිර ඔව් අපි දැන් ඔන්න මුලින්ම මිදුලට යනවා මම දැන් පන්තියට ලොග්ුනේ ඔක ගියා ගන්නද නෑ නෑ මොකුත් ලියන්න දුන්නේ නැහැ තාම මාතෘකා විතරයි ලියන්න දුන්නේ හරි දැන් අහගෙන ඉන්න අපි ඔන්න මිදුලට ගිහින් තියෙන්නේ දැන් මිදුලට ගිහිල්ලා ඉර නැගෙන දිශාව නම් කරගත්තා නැගෙනහිර කියලා ඒ බිම මිදුලේ කොටුවකින් අපි කොටුවක් ඇදලා ඇතුළේ ලියනවා නැගෙනහිර පැත්ත දැන් ළමයේ හැරිලා ඉන්නේ මේ පැත්තට මේ ඉරු නැගෙන දිශාවට තමයි මේ ළමයා හැරිලා ඉන්නේ මේ ළමයාගේ ඔළුව විතරයි තියෙන්නේ මේ වම් අත මේ දකුණු අත මේ වම් අත මේ දකුණු අත නේද ඉරු නැගෙන දිශාවට හැරිලා හිටියොත් ළමයේ එයාගේ දකුණු අත තිබෙන්නේ මොන දිශාවෙන්ද දකුණු දිශාවේ මොන දිශාවෙන්ද දකුණු දිශාවේ තේරුණාද එයාගේ වම් අත තිබෙන්නේ එතකොට උතුරු දිශාව උතුරු දිශාව එයා නැගෙනහිර විරුද්ධ පැත්ත නැගෙනහිර උතුරු දිශාව බටහිර නැත්තම් බටහිර දිශාව නේද හයි ඔන්න දිශා හතර ප්‍රධාන දිශා හතර අපි අඳුනගත්ත විදිය නේ ඔයාලටම මේක හරිම ලේසි ක්‍රමයක් උදේ පාන්දර හෙට උදේ පාන්දර වෙනම විදුලට බහැලා මිදුලේ ඉරු නැගෙන දිශාව නැගෙනහිර ඒ පැත්තර දැන් හැරිලා ඉන්නවා එහෙම හැරිලා ඉන්නකොට ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන දකුණු දිශාව එතකොට බලන්න ඉරු නැගෙන දිශාවේ තියෙන්නේ මොකක්ද ආ උන අමතකතිය ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන දකුණු දිශාවෙන් තිබෙන්නේ මොකක්ද ආ පැන්දිලි ගහ වම් අත පැත්තේ තියෙන උතුරු දිශාව උතුරු පැත්තෙන් තියෙන්නේ මොකක්ද ආ සම්දක්තිය නේද ඔයාගේ පිටුපස
තියෙන දැන් බස්නාහිර දිශාව. බස්නාහිර දිශාවෙන් තියෙන්නේ මොකක්ද? අංගය තියෙන. අන්න එහෙම කල්පනා කරලා බලන්න. එක තැනක ඉඳගෙන ඒ දිශා හතරේ ප්‍රධාන දිශා හතරේ තිබෙන ප්‍රධාන දේවල් මොනවද කියලා තමන්ගේ විවස. නේද? ඒක දැනගෙන ඉන්න එක හොඳයි. ඒ වගේ ඕනම තැනක ගියාට පස්සේ නේද පුතේ? ඕනම වෙලාවකදී අපිට දිශාව ටික හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. නේද? අපි හිතමු අපි වාහනේ උදාන්නේ ගොඩාක් දුර පළාතක ගියා කියලා නෑදෑ කිදර කියක් මේ ක්‍රමේම තමයි. නේද? ඉරු නැගෙන්නේ නැගෙනහිරි ඊට විරුද්ධ පැත්ත බස්නාහිර ඉරු නැගෙන පැත්තේ දකුණු අත පැත්ත තියෙන්නේ දකුණු දිශාව වම් අත පැත්ත තියෙන්නේ උතුරු දිශාව. ලේසි නේද? රයිට්. එහෙනම් ඔය ක්‍රමේ හොඳට මතක තියාගෙන ඉන්න. රයිට්. එහෙනම් අපි මාතෘකාව ලියමු දැන් ප්‍රධාන දිශා හතර හඳුනා ගනිමු. ලියනවා මාතෘකාව. දිශා කියලා ලියුවනේ. තරුවක් දාලා ලියන්න. ප්‍රධාන දිශා ලියා ගන්නද? ප්‍රධාන දිශා හඳුනා ගනිමු. ප්‍රධාන දිශා හඳුනා ගනිමු. ඔක ලියා ගන්නද? ඔක තාලියා ගන්න. ප්‍රධාන දිශා හඳුනා ගනිමු. प्रधान दिशा हतर अड़ूती පොතේ අඳින්නේ මේ තියෙන විදිහම තමයි. පොතේ උඩ පැත්ත උතුර. ඔයාලට දැන් පොත තියෙනකොට පොතේ දකුණු පැත්ත නැගෙනහිර. පොතේ මේ වම් පැත්ත බස්නාහිර. පොතේ යට දකුණු දිශාව. එහෙමයි අපි පොත අඳිනකොට නේද? කොළේක හරිය අඳිනකොට. ඒක කොහොමවත් වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඔය විදිහටම තමයි. Guys.
ඔය තමයි ප්‍රධාන දිශා හතර නේද ප්‍රධාන දිශා හතර එතකොට පොඩි සටහනක් කරගන්න මෙන්න මේ වගේ එකක් मम की මෙතනත් ළමෙක් ඉන්නවා සර් මොන විතරක් අඳිනවද නැද්ද ඔව් මේ ළමයාට විතර යටි ඔයාලගේ යාළුවෙක් කියලා මම කියන්නේ සර් මොන විතරක් අඳින කමක් නැද්ද කමන්නේ ඔව් මෙතනත් ඉන්නවා ළමෙක් ඔව් ඔකද ගන්න प्रभु ඔව් මේකෙත් තියෙනවා මේකවත් තියෙනවා මැද ඉන්න ඔයා හයි දැන් ඔය මිදුලි තමයි හිටගෙන ඉන්න ඔය පස් දෙනාගේ කණ්ඩායම නේද මේ කණ්ඩායම වැඩ පස් දෙනෙක් කණ්ඩායම් වෙනවා පස් දෙනා පස් දෙනා කණ්ඩායම වෙලා මේ විදිහට ඉන්නවා right then මෙන්න මේ ප්‍රශ්න හතරට පිළිතුරු ලියමු. ඔයාලා ඉඳලා ඉවරයි නේ. ඔබම මේ ප්‍රශ්න හතරක් දෙන්න. මෙන්න ප්‍රශ්න හතර. හරි මේ තියෙන ප්‍රශ්න හතර මම පොදු කරන්න. ලියන්නද සර්? प्रश्न प्रश्न
दिशा
අපිට ගන්න පුළුවන් අපි දැන් ඒක කරමු දැන් මේ ඔයා පුතේ මේ කඩදාසිය කියු A4 කඩදාසියක වෘත්තයක් කපා ගන්න සාමාන්‍ය පොඩි වෘත්තයක් මම ඒක ඉක්මනටම දැන් හොයා ගන්න පුළුවන් ආයේ කරගන්න පුළක් ගන්න A4 කඩදාසිය වෘත්තයක් හා අර ප්‍රශ්න ටික පෙන්වන්නකෝ සර ප්‍රශ්න ටික පෙන්වන්නකෝ. හරි කමන්න දැන් මේ ප්‍රශ්න ටික පාස්. ඔව් ප්‍රශ්න ටික පාස් ලියන්න පුළුවන්. ආ මේ වගේ වෘත හැඩයක්. ගොඩාක් ලොකු එකකුත් නෙවෙයි. පොතේ අලවන්න පුළුවන් ප්‍රමාණයක. හරි. මෙන්න වෘත හැඩය. අම්මගෙන් එපා හැමෝම කපා ගන්න ඕන නේ
නැතිව ආරවන්න පුළුවන් නේද? ආ දැන් මේ ඊතල හතරක් දාගනිමු. පොඩක් ඉතින් මම කරන්න දෙන්නම්. හොඳයි මේ වගේ ඊතල හතරක් वेन पाठ गिंदा कम देवा दिशा दिखा मित्र लियानवागर पे लिया ඊට විරුද්ධ පැත්ත බට ගිරනේ ඒ පැත්තේ ලියන බා බයන්න බස්නාහිර උඩ පැත්ත උතුරනේ එතන ලියනවා උ යට ලියනවා දා දකුණු දිශාව මොන දිශා හතර දැන් ලියාගෙන තියෙන්නේ නැගෙනහිර බටහිර උතුර දකුණ හරි දැන් මොකද කරන්නේ දැන් ඉතින් මේ රවුමත් අරගෙන එළියට යන්න ඕන දැන් යන්න එපා නේද එළියට ගිහිල්ලා මේ මේ රවුම උපයෝගී කරගෙන මේ අපිට පුළුවන් දිශා ටික සොයාගන්න නේද උතුරු දිශාවට මුහුණලා සිට ගන්න එතකොට දැන් තමන් බලනවා හරි නැගෙනහිර පැත්තට මේ තියාගෙන ඉන්නේ අපි උතුරු දිශාව දැන් මේ පැත්ත දැන් මේ මෙහෙම තියන්න ඕන හැබැයි මේක මේ මුහුර්තේ අපි දැන් තියනකොට කොහමද දැන් දිශා ටික මොකද මේ අතර මෙහෙම තියලා හරියන්නේ නැහැ පොළවේ මෙහෙම තියන්න ඕනේ පොළවේ මේ පැත්තට තියන්න ඕනේ නැගෙනහිර පැත්තට නේද නැගෙනහිර පැත්තට නැයන්න තියෙන විදියට ඒ කියන්නේ ඉර නැගෙන පැත්තට නැ අකුර තියෙන විදියට පොළවේ මෙහෙම තියෙන තියලා දැන් දිශා ටික හොයාගන්න පුළුවන් නේද ඉතුරු ඉතුරු දිශා ටික නිකාම එනවනේ නේද एक दिशा सोया गई मत थोड़ी क्रियाकार दिशा
මේ ඔයාලට මම කියන්නම් මේ චූටි කොළගුලියක් ගන්න මේ වගේ කොළ ඉන් හදාගෙන මේ චූටි ගුලියක් පොඩි ගුලියක් ගන්න චූටි ගන්න චූටි කොළගුලිය දැක්කද බොහොම පොඩි ලොකු එකක් ගත්තොත් මේ කරන්න බෑ මේක හයි හරි දැන් ඔයාලා කොටු කොට පිටින්නේ මේකම කොටු තියනවනේ මම ගාව කොටු කොටක් නේ මේ වගේ කොටු පොතක් නේ ඔයාලා තියෙන්නේ දැන් කොටු මුල්ලකට මේ මේ වගේ මුල්ලක් තියෙනවනේ මුල්ලකට අර ගුලිය තියාගන්න එක තැනක අන්න අර පැත්තට යන්න ඔයා හරි කොටු මුල්ලකට තියාගන්න අර පොඩි කොළ ගුලි කෑල්ලද මේ මේ චූටි කොළ ගුලි කෑල්ල මේ මුල්ලකට තියෙන මේ හතරක් එකතු වෙලා දරගෙන අය හතරක් එකතු වෙලා දරගෙන තියන්න තියලා ඕන මුල්ලකට අද දැන් එතන ඉඳන් යන්න පුළුවන් එක එක පැත්තට කොටු දෙකක් නැගෙනහිරට යන්න. ඒතරතර කොළ ගුලිය කොටු දෙකක් නැගෙනහිර පැත්තට යන්න ඕන. ඒ කියන්නේ මුළු දෙහිකට යන්න ඕන. මුළු දෙකක් නේද? මුළු දෙකක් යන්න ඕන. කොටු දෙකක් මගේ පැත්ත නැගෙනහිරට යන්නේ. ඔව් දැන් නැගෙනහිර පැත්ත වල දැන් දන්නවනේ. නේද? මේ පැත්තේ නැගෙනහිර. නේ? ඒක වෙනස් වෙන්නේ අවුල මම පින්තූරයක් පෙන්නන්නද මේකේ? මගේ අර පැත්ත. නෑ, ඔයාගේ හැම වෙන්නේ විදියක් නෑ. පොතේ හැමෝගෙම එක පැත්ත වෙන්න ඕන. right මෙන්න මේ විදියට තියෙන ඔය දැන් කොළගුලිය වෙනුවට තමයි මෙතන මේ මූණක් තියෙන්නේ නේ ඔය කොළගුලිය වෙනුවට තමයි මූණ තියෙන්නේ දැක්කද ආ මේ පැත්තකින් ඕන මේ වගේ දිශා සටහනක් ඇඳගන්න පුළුවන් ඔයාලේ පොතේ චූටියට මේ දිශා සටහන ඇඳගෙන දැන් මේ මූණ දැන් මගේ මේ අත පේනවනේ ඔයාලට මේ අතක් යනවා නේද දැන් මම මූණ ගාවනේ අත තියන් ඉන්නේ කොටු දෙකක් නැගෙනහිරට යන්න. එතකොට 1යි 2යි. මෙන්න මෙතෙන්ද යන්න ඕනේ. හරි. කොටු දෙකක් නැගෙනහිරට මෙන්න මෙතෙන්ද යන්න ඕනේ. මෙන්න මෙතන මේ අඳින්න ඕන. පොඩ්ඩක් ඉන්න. right මෙන්න මෙතන එතකොට මූණ අඳින්න ඕන මෙන්න මෙතන කොටු දෙකක් නැගෙන කියලා තමයි අර මම ඇඳලා බලාගෙන ඉන්න වෙන අයත් අර අක්කම ඔව් වෙන අය අඳින්න එපා කවුද මේ right ඊළඟට කොටු දෙක උතුරට යන්න කිව්වොත් එහෙම එතන ඉඳන් කොටු දෙක උතුරට 1යි 2යි right එතකොට මෙන්න මෙතන මූණ තියෙන දැන් එතන ඔයාලේ කොළු ගුලිය තියෙනවනේ එතන. එතන පිට කොටු දෙකක් කොටු තුනක් නැගෙනහිරට. මෙතන කොටු තුනක් නැගෙනහිරට. 1යි 2යි 3යි මෙන්න මෙතන. නේද? එතන පිට කොටු හතරක් දකුණට 1යි 2යි 3යි 4යි ආ මෙන්න මෙතන. දැන් කොළු ගුලිය තියෙනවනේ මෙතන. එතන පිට කොටු පහක් බටහිරට 1යි 2යි 3යි 4යි 5යි ඔන්න මෙතන. එතන සිට කොටු දෙක උතුරට 1යි 2යි ඔන්න නැවතත් පටන් ගත්ත තැනට ආවා. දැන් අපි ගියේ කොහමද? කොටු දෙක නේද? නැගෙනහිරට කොටු දෙක උතුරට කොටු තුන නැගෙනහිරට නේද කොටු හතරක් බටහිරට ගියා නේද කොටු පහක් මේ දකුණට ගියා කොටු පහක් නැගෙනහිරට ගියා තේරුණාද එහෙමයි කිව්වේ ඔව් මේ පැත්තට ආවා කොටු දෙක උතුරට ගියා කොටු දෙක නේද ආයි ගියා එතන ඉඳන් නැගෙනහිරට කොටු තුනක් ආයි සර් රෝගන ගන්නද? ආයි පහල ගන්න එපා අහන්නේ.
නේද? ආයිම කොටු පහක් ගියා නැගෙන හිර. නෙමෙයි බටහිරට. අවසානයේ බටහිරට ගියා ආයිම කොටු දෙකක් උතුරට ගියා. ඒ ගියාම පටන් ගත්ත තැන හම්බුණා. තේරුණාද? දැන් තේරුණාද ඔයාලට? හොඳයි. එහෙනම් ඔන්න ඔය විදිහට නේද? වැඩක් මම මේ ඔයාලට ඉවන් නම් ඉත වැඩේ. අනේ ඔය විදිහට කරන්න ඕනේ. දැන් ඔයාලේ තොපි තියෙන නිසා කිසි ගැටලුවක් නැහැ. එනක මෙහෙට 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 යන්න පුළුවන්. හොඳයි. හයි. ඒ වැඩේ පුතේ මම ඔයාලට දාන්න. හොඳයි. එහෙනම් අපි අද මේ අදට අපි ගණන් පාඩම දෙකෙන් අවසන් කරමු. ඔයාලා